අදත් අපි එකතු වෙලා ඉන්නේ හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එකේ වෙන චේන්ජස් මොනවාද? ඒගොල්ලන්ගේ මොඩල්ස්ලා ගැන, ලයිෆ් ස්ටයිල්ස්, ඒගොල්ලන්ගේ පර්සනල් ලයිෆ්ස්, ඒගොල්ලෝ කැමති දේවල් ඒවා කතා වෙන එකම ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේල් මොඩල් කෙනෙක් සහ ෆීමේල් මොඩල් කෙනෙක්. තාටිකකින් ඒගොල්ලෝ අවගොන් දැක් ගන්න පුළුවන්. එන්න අපිත් එක්ක එකතු වෙන්න පැයක් පුරාවට මේ හොට් ඇන්ඩ් ස්පයිසි. ගොඩක් මට ෆොරින් ලුක් එක ඇවිල්ලා තියෙන්නේ මගේ පේරන්ට්ස් ලගෙන්. මොකද මගේ තාත්තා අරබික් එක්කෙනෙක්, එයා සිරියා වලින්. අම්මා හාෆ් ශ්‍රී ලංකන් හාෆ් රෂියන්. අනික මම ඉපදුනේත් රෂියා මොස්කව් වල. ඉතින් ලංකාවට එනකොට ඇත්තට මට අවුරුදු දෙකයි. අවුරුදු දෙකේ ඉඳන් ලංකාවේ හැදුනේ වැඩුනේ මගේ ආච්චි සීයයි එක්ක, මගේ නංගී එක්කයි. ඔව්, මරියා අකමැත්තක් නැත්නම් මරියාගේ වයස සඳහන් කර. 24යි මේ අවුරුද්දේ, 24යි. මම එච්චර ලොකු හයිට් එකක් නැති කෙනෙක්. මගේ හයිට් එක 5'4½". ඉතින් මට ඒක බලපාලා තියෙනවා මම පැජන්ට් එකට සහභාගි වෙද්දී. පැජන්ට් වලට සහභාගි වෙන්නේ නැතුව ෆොටෝෂූට්ස් පැත්තෙන් යන එක හොඳයි කියලා මට හිතුණා. මම හිතුවා වෙනසක් කරන්න ඕනේ කියලා. ඇත්තට මේක සැබෑ වෙනසක් වුණා. මටම මාව දකිද්දි ලොකු වෙනසක් වෙනස් විදිහට පෙවුණේ. කියන්නේ මටම මගේ හැයා කට් එක හරි ගියේ නැහැ කියන තැන හිටියේ. මම ගොඩක් නෝට් එකෙන් කොණ්ඩ ගැපුවා. ඒක මට ඇත්තටම ගැලපුණ නැහැ. ඒක තමයි මගේ ජීවිතයේ තිබිච්ච වර්ස්ට්ම හැයා කට් එක. කියන්නේ පිරිමියෙක් වුණාම ඒ පෞරුෂත්වයේ පිරිමි බව තියෙන්න ඕනේ. මේල් මොඩල් කෙනෙක් වුණාම එක්සැම්පල් අගත්තම මම මේල් මොඩල් කෙනෙක් විදිහට මම දැක්කේ දීපක් සම්මුගනාදන්, ඒ වගේම ගෝවින්ද ටිට්බෝ ලංකාව හිටපු අයගේ. ඉතින් ඒ වගේ සීනියා. ඉතින් ඒ වගේ දැවන්ත චරිත. ඉතින් ඒගොල්ලෝ අපි ස්ක්‍රීන් එක දැක්කම ගොඩක් ලොකු පෞරුෂයක් තිබ්බා. සමහර අයත් එක්ක මම කැමති නැති කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝගේ කීමනටකට එහෙම අකමැති මේකක් තියෙන. බට ඒක ඉතින් මම එහෙම ලොකුවට මේව කරන්නේ නැහැ. ඉතින් මොකද මම තරහ අයත් එක්ක යා තරහ වෙන්න කියලා එහෙම දෙයක්වත් නැහැ. ඉතින් ඒකේ ආගේ ආලුව එහෙම කියලා මම ඒක ලොකුවට මේව කරගෙන. ඉතින් මම මේක හිතෙන් කොහොමද මාගේ අරගන්නේ. හරි, අන්තිම වශයෙන් අපි අහුවත් තීනා කියන්නේ ආදරය කරනට මොන වගේ පුද්ගලයෙක්ද? ආදරය දකින්න මොන වගේ දේද? ප්‍රශ්න ආදරේ මොන විදිහට දකින්නේ?